අදිවෙන පුවත්පතේම මුල් පිටුවේ තවත් පුවතක් කන්ද කාඩු මොකද වෙන්නේ රැඳවිය 34ක් අත්අඩංගුවට චමින්ද සිල්වා ඇලහැර නිශ්ශංක වෙල ගෙදරයි අපට කියන්නේ කලබල කළොත් රිමාන්ඩ් කරනවා කියලා ඇමති විජේදාස රාජපක්ෂ කියනවා කුඩු ලෝලීන් ලෙස මත් ජාවාරමුන් කන්ද කාඩුවට රිංගලා හේමන්ත රන්දුනුගෙන එන වර්තාවත් අපට මේ එකම දැනගන්නට පුළුවන් වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා විත් බස් රථයක් පැහැර ගැනීමට තැත්තර රැඳවියන් 20ක් සහ පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා සෙබළුන් සමග ගැටුම් ඇති කරගත් රැඳවියන් 14ක් වැලිකන්ද සහ පුලතිසිගම පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත සෝමාවතිය වැඳ පුදාගෙන බැංකු නිවාඩු නිකේතනයක රැඳී සිටි පිරිසක් සමග ආරවුලක් ඇති කරගෙන බස් රථය පැහැර කර ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වීම නිසා එම පිරිස කඳවුරට පැමිණ සිටියේදී පුලතිසිගම පොලිසිය මගින් පෙරේදා රැඳවියන් 20ක් අත්අඩංගුවටගෙන තිබේ. නැවත 4 වෙනිදා සවස 6ට පමණ රැඳවියන් හා යුද හමුදාව අතර ගැටුමක් ඇති වී තිබෙන අතර එහිදී සෙබලෙකු සහ රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් 14ක් අත්අඩංගුවටගෙන තිබේ. කඳවුර තුල කලහකාරී සිදි නිතර ඇති කළ බවට චෝදනා එල්ල වූ 34 දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවටගෙන ඇති බවත් පොලිසියට බාර දීමට කටයුතු කළ බවත් කියනවා. ඒ අතරම මේ පිරිස අතර මද්රව්‍ය ජාවාරම් සිදු කළ පිරිසක්ද ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් කන්ද කාඩු කියලා කියන්නේ නිතරම මේ පුවත් මවන තැනක්. අද පුවත් පතත් ඒ ගැන කියනවා කන්ද කාඩුවේ ගැටුම් වලට හවුලු තවත් 15ක් රිමාන්ඩ්. බසයක් කොල්ල කෑමට තැත් කළ රුපියල් 50,000ක් හා ජංගම දුරකථන දෙකක් කොල්ලකා ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් තවත් රැඳවියන් 21ක් රිමාන්ඩ්. මනම්පිටියේ නිමල් ජයරත්නත් බකමුණ සාත් නිශ්ශංකත් අපට මේ ගැන වැඩිදුරටත් තොරතුරු කියනවා. පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රැඳවියන් 14 දෙනෙකු ඊයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් සඳරේකා මැනවිය නියෝග කළා. මේ ගැටුමෙන් තුවල් ලැබූ රැඳවියන් 10 දෙනෙකු මෙම ගැටුම සමතේකට පත් කිරීමට මැදිහත් වූ යුද හමුදා සෙබළෙකු වැලිකන්ද හා පොළොන්නරුව හල්වල තවර දුරටත් ප්‍රතිකාර ලැබෙමින් සිටින බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරනවා. මේ අතර කන්දකට පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් සෝමාවතිය පුදබිම ආසන්නයේ සංචාරක නිවාඩු නිකේතනයේ නවතා තිබූ බස් රථයේ මංකොල්ල කෑමට තැත් කිරීම සහ ආරක්ෂක නිලධාරියාට පිහියෙන් පහර දී තුවාල සිදු කර ඔහු සතුව තිබූ රුපියල් 50,000ක මුදල සහ ජංගම දුරකථන දෙකක් පැහැර ගැනීමට සම්බන්ධව ওই විදිහට මේ තවත් රැඳවියන් දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ විදිහට ඉතාම විශාල චෝදනා සහිතව මේ පොළොන්නරුව සහ අවට ප්‍රදේශවල තත් වැඩිපුර ප්‍රශ්න ඇති කරමින් කන්ද කාඩුව නිරන්තරයෙන්ම පුවත් මවන තැනක් බවට පත් වෙලා තිනවා. මේ ඊයේ දසත නිවුස් අපි ඒ ගැන ඔබට කියුව හැටි. නිරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවන් 16 දෙනෙක් ඉන් පලා වෙ තිබුණේ ඊයේ පස්වරු 6:15ට පමණ. පලා ගිය රැඳවුවන් පිරිස සෝමාවතිය පුදබිම ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් සංචාරක නිවාඩු නිකේතනයක් වෙතද කඩා වැදී තිබෙනවා. කලහකාරී වූ ඔවුන් නිවාඩු නිකේතනයේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති අතර එහි නැවතී සිටි පිළියන්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පිහියකින් ඇන පහර දී රුපියල් 56,000ක මුදල් හා ජංගම දුරකථනයක්ද පැහැරගෙන ඇතැයි පොලිසිය පැවසුවා. අනතුරුව ඔවුන් නැවත පුනරුත්ථාපන මධ්‍යස්ථානයට බාර වී ඇතැයි පුලතිසිපුර පොලිසිය පැවසුවා. පිහියනුමින් තුවාල ලැබූ පුද්ගලයා පොළොන්නරුව මහලුහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. පහර කැමරට ලක් වූ ආරක්ෂක නිලධාරියා කියා සිටියේ මෙම නිවාඩු නිකේතනය මෙසේ රැඳවියන්ගේ ග්‍රහණයට ලක් වූ දෙවන අවස්ථාව මෙය බවයි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී රැඳවුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ යුද හමුදා සෙබළෙකු ඇතුළු 10 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ගැටුමට යොදාගත් පොලිමුකුරු තොගයක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. මෙම සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා. මේ කට්ටිය මේ කල්ලි වලට බෙදිලා ඇතුලේ නවතත් ගැටීම් ඇති කරගෙන තත්ත්වයක් අපි දැක්කා. ඔය අතර තුර එක කවුරු හරි පුද්ගලයෙක් උදාගොඩ පහර දීමුත් කරලා තිබුණා. පහර දීම කරලා අවිය උදුර ගන්න තත්ත්වයක් ප්‍රතිවල තුන ඉතලදී ගම්සි ගැටලුකාරයෙක් තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී රැඳවියන් 8 දෙනෙකුට තුවාල සිද්ධලා තිබුණා. ඒ 8 දෙනා මේ වෙනකොට වැලිකන්ද රජයේ රෝහලට ඇතුළත් කරලා තිබුණා. ඒ බරපතල තත්ත්වේ නැහැ. ඒ වගේම අපේ හමුදා සොල්දාදුවෙකුට මේ අතර පසුගිය කාලයේ දිගින් දිගටම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවන් අතර ගැටුම් හටගත් අතර අවස්ථා කිහිපයකදී රැඳවුවන් පලා යෑමේ සිද්ධීන්ද වාර්තා වුණා.